आनेतना उ निषरा पसानेव नस राि में ल नहीं ඒකන ආරම්මයයටට දකිින් ලැබෙන එකට ඒේදී අපි දැනගන්නට ඕන කර්මය විපාකන කර්මවර්ග දෙකක්තිය. කර්ම වර්ග දෙකක් ය. යැම අහන ප්‍රශ්ච තමයි මැන්ෝ මේක ඩැන් අනිෂ්ටාරම්මණයක් අපිට සම්මුකූුණානේ අකුසල විපාග සි්තිිකක් පහල වුණා. මේක කන්ටෝල් කරගන්න එක අපේ වැඩක්. නමුත් මේ ටික කකුසල විපාකයක් පහනන් මේ අසුතිික පිදිරියට ආ මොකක් නිසාදයෙක ආවේ. ඒ කර්මයන්ද ගෙන දුන්නේ. ඇයිට ඒවගේ අප්‍රිය දෙයක් දකින්නට ලැබුණේ කිය පශන. තකොට ඔය විදිහට අපිට හන්න පුළුවන් අපි අපිටම ලස්සන ගටකට ගියා කියලා. හොඳ කඳුකරයකට ගියා. නැත්තං විස්්ටල් ලන්තේගේ ලස්සන රටකට ගාම අපි ලස්සන රූප දකින්න හම්බේ. එතකට ඒ රප ටික්කද අපිකවා ස්ාරම්මයයක් දකිනකොට පහලවෙන්නේ කුසල විා චක්වවින් යා. අනිස් ාරමය දකිනවට පහ කකුසල පා චක් වවින්න. එත පාශනයක් කහන්න පුල මේ අරමුණ අපිට සම්බන්ධ වනේ කොහොමද මේ අරමුණ අපිට ලං වනේ ඇයි අප අරමුණේ ගැටුනේ මේ කරමයක් නිසාද එතවට තමයි කියන්නේ කරමවර්ග දෙකක්වයේෙනවා. එකක් තමයි තමාම මොකද කරමයක් විපාක දෙනකොට අවකාශ ලබනවා කියලකත් තියෙන. ඒ කරම පාරමිද කතාක. අවකාශ ලැබීම අවකාශ ලැබිෙනවා කියල කියන්නේ ඉඩ ලැබෙනවා කියනක අවකාශ ලැබීම. සමහර කර්මතිය නවා තමාම අව කාශ ලබාගන්න ඒ කියන්නේ වෙන සාධක ඕන කර්මයට බව පරම් පරාවතියනට එක කිම ධර්මයත් හනියම තමන්ට වැඩ කරන්නට බැහැ නමුත් කර්මය තමයි ඩොමිනන්් ප්‍රධාන ෆෙක්ටරේ එක එක ඒක බලක්වන්නට බැහැ කොහමමාර ඇවිල්ලයා විපාකි බාදනවා තැන් උදාහරයකට අපි දැක්කේ මේ ලෝසක ස්වාමන් හන් සිරන ද මුන්න්නම්ම කරමයකින් වදධන හම්බුන්න. ොනම කමයකින්න්ත්ඒේ දානටි හම්බෙන්.ඒ ධර්මය කොයි විදිහට ගේ සාාරිපපුත්ත ස්වාමීන් වහන්සේ වන්හන්සේ වෙනෙන් දානට ගේලා දානහන්. තරේ කමය බලව තමම් අවකාස ලබාගෙන එතකට සහල්ලාවට විශේෂෙන් දිව්‍ය ආත්මවල සමහර විශේෂ මනුෂ්‍යාත්මවලදී නිතරමයි ලස්සන දේවල් වටිනාදේවල් ඇහැගහැන්නට අපිට අවකාස ලැබෙනනේව තිය කර්මානු රූප. එනිසත් තමම් අවකාස ලබාගෙන සමහහා අරමුණු අපට ලැබෙන්න්නේ කරමය නිසා. යි අනිත් කර්ම වර්ගේ තමයි අනෙකුත් හේතු සාධක හේතු සාධක ඇතිකල්හි අව කාස ලබනයක ලබන කර. ඒකැන් උදාහරණයකට ස්විස්ටර් ලන්තේ කඳු ලස්සන වනේ මගේ කර්මය නිසා නෙවෙයි ධර්ල සතිෙක් මල පහ කරලා ගිහිල්ල තියන්නේෙ මගේ කර්මය නිසා නෙවෙයි ඒක වෙනම පරිසරික ක්‍රියාවලිය බයිසාාවී ක්‍රියාවලිය එතන්ට යනකොට ගෑම කියන හේතුව මට ආලෝකයේ තියෙනකොට ඒ රූපාරම්මනය මට මගේ ඇහට පත්ව වෙන ගැටන. ඒ වෙලා වේදී අපි කරපු අනේකවිද අකුසල කර්ම අතරින් එක අකුසල කර්මයකට අවකාස ලැබෙනවා විපාකය ලබඳ දෙට ඒ අකුසල කර්මයකට අවකාස ලැබෙනෝ විපාකළ බාදන. මේ අනිත්්‍යකේද වෙන්නේ අපි මොනවාකරත් ඒ ඒකම අවකා ලබල ලබිට අනිෂ්ටාරම්මනම නිෂ්ටාරම්මනත් ගෙන දෙෙනවා අනි්ටාරමන නගාර දෙෙනවා යත් අනිෂ්ාරම්මන ය කකුසල විපාක්ති ොපදව. අපිට පහල වෙන බොහෝවිඤ්ඥානයෝ බොහෝ දෙපස් විඤ්ඥානයෝ. අපිට යිස්්්‍යලාාි පානයනකු ලස්සන මනුස්්‍යය දකිනකොට ඒ මනුස්්‍යයා ලස්සන නේ පෙරක අපේ කර්මය නිසා නෙව. ඒ මනුස්්‍ය ඇතනින්ගේ මගේ කර්මය නිසත් නෙවෙ ම ගන්න වෙන වැදකට. ඒ මනුස්්‍යත්තෙන්නේ වෙන වැඩකට නමුත් ඒ මනස්සය ඇහැ ැටීම සිද්ධ වෙන්නේ මොකද ඒ යෑම කියන හේතු දෙක මත ඒ වෙල විදිී මම කර තියනෙන අතීතය සංසාරය කල්ල තින කුසල කර්මයකට අවකාස ලැබෙනවා දක්වු විඤ්ඥානයක් උපද වලට. මේක තමයි තේරවාදීන් විස්සර කරන ක්‍රමය. එනිසා අපි තේරුම් ගණන්න කර්මෝර්ග දෙකයි. අරවගේ සාමාන්‍ය ශසිද්ධි වලදී අපිට වෙන්නේ කර්මයට අවකාස ලැබෙනවා බාහිට සාභක මත.